ප්‍රථම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුවේ ලුණාග උයන පාරේ බෝධි රාජා රාම අධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ තුබ්බං ගමා ධම්මා මනෝ සික්ඛා මනෝමයා මනසාචේ අදුක්ඛේන භාසති වා කරෝති වා සතෝ නං දුක්ඛ මන් වේති චක්ඛං වහතු පදං නංති සනාමන්ත පින්වත්නි සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි සිතරාදා රාජ්‍යයේ ඔබ වෙත රැගෙන එන මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව අදත් බහමුවේ සබන්නට වෙනදා වාගේම සුපුරුදු ලෙසින් අප සමග එකතු වෙලා මේ රාත්‍රිය ධර්මය බෙදා හදා ගන්නා රාත්‍රියක් බවට පරිවර්තනය කර ගැනීම සැබවින්ම සතුටක් ඔබ දෙපාර්ශ්වයට. අපි ඔබ වෙනුවෙන් දහම් දේශනාවන් සකස් කොට සූදානම් කොට පිළිගස්වන්නේ එක් පැත්තකින් ඔබේ ධර්ම රසය දියුණු පමුණු කරවනවා සමගම අනෙක් පැත්තෙන් ධර්මාවබෝධය දියුණු කරලා මේ සංසාරයේ පිළිබඳව කිසියම් වැටහීමකින් යුක්තව ජීවත් වීමට අවශ්‍ය වන ශක්තිය සම්පාදනය කරලීමයි මෙහිදී අප විසින් සිදු කරනු ලබන්නේ. මාතු සතුටකින් මේ කාර්ය සිද්ධ කරන්නේ. මෙතෙක්ම රේඩියෝව විශාල මෙහෙවරක් මේ ජාතියට මේ රටට ධර්මයේ බෙදා හදා දීම සම්බන්ධයෙන් අද දවසේ සිදු කරන බව අමුතුවෙන් අපි සඳහන් කරන්නට අපෝමනා නැහැ. ඔවුන්ගේ වටිනා ගුවන් කාලය මේ මධ්‍යම රාත්‍රියට ලං වෙන්න සිටියදී ධර්මයට ප්‍රිය කරන්න ඔවුන් වෙනුවෙන් ධර්මය පිළිබඳව ඇල්මක් දක්වන අය වෙනුවෙන් මෙලෙස පෙළගස්වා ඉදිරිපත් කිරීම අපේ සමාජයේ මහත් වූ ප්‍රබෝධයකට සහ සැනසුමකට හේතුභූත වෙලා තියෙන බව මේ වෙලාවේ සිහිපත් කරනවා. අද ධර්ම දේශනා වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වය ගැන ක්‍රියා කරන්නේ දෙහිවල නැදිමාලේ පදිංචි ප්‍රේමදාස වීරකෝන් මහත්මා, ලලිතා වීරකෝන් මහත්මිය සහ පවුලේ දියණියන් සහ පුතුන් විසින් නොවැම්බර් මාස 2 වෙනිදාට දින ප්‍රේමදාස වීරකෝන් මහත්මයාගේ 71 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිරෝගී භාවය සලසා දීම මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් අරමුණු කර ගන්නා වූ සාක්ෂාත් කර ගන්නා වූ වැඩගත්ම කාරණාවයි. පින්වත්නි, ඔවුන්ගේ ඒ අරමුණු
ඉටුවන ගමන් ඔබගේ ජීවිතයේ දහසක් දසදහසක් අපේක්ෂා බලාපොරොත්තු ඒවාද අපි ඉස්සිත කරවමින් මේ මොහොතේ මගේ සුපුරුදු දේශනාවට මම ප්‍රවේශ වෙන්නට සූදානම්. අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ මං හිතන්නේ ධම්මපදයේ ජනප්‍රියම ගාථාව ටිකෙන් පළවෙනි එක. මනෝබංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුක්ඛේන භාසති වා කරෝත්වා සතෝ නං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. මේක මං හිතන්නේ ඕනෑම කෙනෙක්ට අමුතුවෙන් පහදන්න පැහැදිලි කරන්න තරම් අවශ්‍ය වන දෙයක් නෙවෙයි. අනේ උක්තා ගන්නේ අද දවසට නියමිත සතරම රත්නාවලියෙහි කතා පුවත විවරණය කිරීම සඳහායි. මනෝ සුප්පංගම ධම්මා මනෝ සෙත්තා මනෝමය අත්පුංචි කාලෙම ඉගෙන ගන්න. මේ වචන ටිකේ තේරුම තමයි සිත සියල්ලට පෙරතු වෙයි. ඒක තමයි මේ ගාථාවේ කියන ප්‍රධාන තේමා. සිත සියල්ලට පෙරතු වෙයි. මනසාචේ පදුත්තේන ඒ දූෂිත කර වූ සිතින් සිත සියල්ලට පෙරතු වෙයි. යමෙක් දූෂිත වූ සිතින් භාසතිවා යමක් කියයිද අරෝස්වා යමක් කරයිද සතුවනන් දුක්කමන් වේසි ඒ දුක්කර විපාකය අනිවාරෙන්ම විපාකයට එන්නේ චක්කංව වහතු පදම්. චක්කං කියන්නේ චක්‍රය රෝදය රස රෝදය කරස්ක රෝදය උහතෝ පදං ගුණාගේ පාදය අනුව යන කරස්ක රෝදය මෙන්. බුදුරජාණන් වහන්සේ අපූර්ව උපමාවකින් මේ කර්මය දුෂ්ට කර්මය දූෂිත සිතින් යමෙක් යමක් කියනවනම් කරනවනම් එහි විපාකය ඉන් මිදෙන්න බෑ. ඒක කවදා හරි දවසක හරියට ගුණ පසුපස යන කරස්තරෝදය වගේම තමන් පසුපස එන බවයි මේ අනුව ජාතා පාඨයෙන් විවරණය වෙන්නේ. ඒ දුක දැන් මේ පින්වතුන් කල්පනා කර බලන්න තමන් පසුපස හඹාගෙන එන විවිධාකාර දුක් සම්මත ඔබට තියෙන්න පුළුවන්. අප්‍රමාණ දුක් සම්මත කරදර. එයි මේ කරදර කියලා කල්පනා කරනකොට ඔබට වැටහෙන්න ඕනේ මේ දුක් සම්මත හරියට මගේ පසුපස එන්නේ. මම මේ තරම් හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරද්දී මේ තරම් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරද්දී මේ දුක් සම්මත මේ විදියට මා හඹාගෙන මා පසුපස එන්නේ කවර හේතුවක් නිසාද? ඒ තමයි මා කවර හරි දවසක කවර හරි වෙලාවක ඈත අතීතයේ දවසක දූෂිත සිතින් කරපු දෙයක හරි කියපු දෙයක හරි ප්‍රතිඵල නින්දා පහසයක් ලැබෙනවා නම් එහෙම නැත්නම් වෙනත් වූ කායික මානසික වේදනාවක් ඔබ ලබනවා නම් විඳිනවා නම් සමහර විට කර්ම දෝෂයෙන් හැදෙන ලෙඩ දුක් පවා තියෙනවා. ඒ වගේ විඳවන රෝගාබාධ තියෙන පුළුවන් අපේ බණහන අය වියපත් පරම්පරා විශේෂයෙන්. ඒ හැම දෙයක්ම එක්තරා වෙලාවක කවර හරි දවසක තමන්ගේ කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් උත් දකින්න පුළුවන්. හැමදේම හැබැයි කර්මය නොවන බව මතක තබා ගන්න ඕනේ. සියල්ල කර්මය බවට පත් වෙන්නේ නැහැ. සියල්ල කර්මයෙන් සිදු වෙනවා නම් න්‍යාම ධර්ම පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට අවශ්‍ය වෙන්නේ. පංච න්‍යාම ධර්මවලදී එක ධර්මයක් තමයි කර්මය. ඒකට අපි මුණ දෙන්න ඕනේ. ඒකේ වේදනාව බහුල නම් ඒ වේදනාව හරි දුෂ්කර නම්
ඒක වඩාත් විඳීමේ අපහසුතාවයක් අපට දැනෙනවා නම් අපි කල යුත්තේ නැවත වරක් එවැනි වේදනාවන් උරුම නොවන පරිදි මේ ජීවිතය තුළ අපේ කටයුතු සම්පාදනය කිරීමයි. අන්න ඒ ගැන කල්පනා කරන්න තමයි අද දවසේ අපේ බණ කතාව ඔබ වෙනුවෙන් පෙළගස්වන්නට අපේක්ෂා කරන්නේ. අද සද්ධර්ම රත්නාවලී එන පළමු කතාව එවත් චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාවස්සුවෙන් ඔබ වෙතට රැගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ බොහෝ දෙනා චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාවස්සුව යම් තරමකින් අසා තිබෙන්නට පුළුවන්. ඒත් මං හිතනවා මේ කතාවේ අංග සම්පූර්ණ කතාවස්සුව උගක් දෙනෙක් දන්නේ නැහැ. දන්න කතාව තමයි චක්කුපාල හාමුදුරුවෝ භාවනා කරන්න ගිහිල්ලා ඒ භාවනාවට දක්වපු වීර්යය හේතුවෙන් ඇස් අන්ධ වූ බව. ඒක උන්වහන්සේගේ පෙර කර්මයක ප්‍රතිඵලයක් බව. ඒ ටික අපි හුඟක් වෙලාවට ධර්මශාලාවේදී, බණශාලාවේදී, ධර්මදේශනාවේදී කතා කරනවා. එයින් එහා තිබුණු කතාව මොකක්ද කියන එක හුඟක් දෙනෙකුට අවබෝධයේ මද නිසා, නොදන්නා නිසා මා කල්පනා කරන්නේ අද ධර්මදේශනාවේදී චක්කුපාල තෙරුන් වහන්සේගේ ජීවිත කතාවේ, ඒ ධර්ම කතාවේ මුල් කොටස් පිළිබඳව ඔබේ අවධානයට යොමු කරවන්නටයි. කතාකරුවා කතාව ආරම්භ කරන්නේ පළමු කතාව නිසා විය හැකි අර සෑම කතාවකදීම කිසියම් මාතෘකාවක් කතාවට යොදා ගන්නවා. ඒ මේ පළමු කතාවෙහි ඒ සඳහා මූලික ප්‍රවේශයක් ගන්නේ නැහැ. කෙලින්ම ඍචුවම කතාවට ප්‍රවේශ වෙන ආකාරයක් තමයි අපි දකින්නේ. පින්වත්නි, මේ විදිහට කතා කරුවා කතාවට ප්‍රවේශ වෙනවා. එකල්හි සවස් නුවර මහ සම්පත් ඇති මහා සුමන නම් කෙළඹියාන කෙනෙක් සිටි. සම්පත් ඇති පමණමුත් පළගන්නා ගස් තමා පළගන්නා අවධියේ මුත් අතුරෙක පළ නොගන්නාසේ. දැන් සුමන නම් වූ, මහා සුමන නම් වූ කෙළඹියානන්ට, කුල පුත්‍රයානන්ට බොහෝම සම්පත්. ඒ සම්පත් තිබුණත් මේ සම්පත්වල ප්‍රතිඵල තමන්ට ඕන ඕන වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒකට කතා කරුවා තාම ලස්සන උපමාවක් යොදනවා. මොනවාද උපමාව? සම්පත් ඇති පමණමුත් පළගන්නා ගස්, ගෙඩි හැදෙන්නා වූ ගස් තමා පළගන්නා අවකියේ මුත් අතුරෙක පළ නොගන්නා. ගහක අකාලයේ ගෙඩි හැදෙන්නේ නැහැ. අඹ ගහක ගෙඩි හැදෙන්නේ අඹ කෑලිට. පොල් ගහක වුණත් අපි පහුගිය කාලේ පොල් දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. මේ සබදාමේ බලවේගය ගැන අවබෝධයක් නැතිව ඒව දේශපාලනික ප්‍රශ්නයක් කරගන්න හැමදාම උත්සාහ කරගන්නවා. හැබැයි අපි දන්නවා අපි පසුකලේ පොල් අවාරය. ඒකට ඒ අවාරයේදී පොල් හිටයි. හැම දෙයක්ම එහෙමයි. කොස් තෙන්නේ නිසි කාලේ. අවාරයේදී නැහැ. අඹ එහෙමයි. අනෙක් දෙල් එහෙමයි. හැම ගෙඩියක්ම බලන්න සම්බුතන් තියෙන එක්තරා කාලයක, දූර්යන් තියෙන එක්තරා කාලයක. ඒ නිසා ගහක ගෙඩි පළගන්නේ නිසි කාලෙ, නොනිසි කාලෙක නොවේ. අතුරෙක හැටගන්නේ නැහැ. මට හිතෙන්නේ මේ වගේ උපමාවක් යොදාගන්න ධර්මසේන හාමුදුරුවෝ මේ උද්භිද විද්‍යාව පිළිබඳව කොයිතරම් වැටහීමකින් සමාජයේ ජීවත් වෙන්නේ නැද්ද? උන්වහන්සේගේ උද්භිද විද්‍යා ඥානය, ඒ කියන්නේ ගහකොළ පරිසරය පිළිබඳව උන්වහන්සේගේ ඥානය, උන්වහන්සේ බෞද්ධ බුද්ධිමතෙක් විතරක් නෙමෙයි
පරිසර විද්‍යාක්ෂේත්‍රයයි මේ මේ පුංචි උපමාවෙන් උනත් අපිට කියන්න පුළුවන්. උන්වහන්සේ දන්නවා ගෙඩි හැදෙන්නේ ගස්වල ඒ කාලේ. ඒක නිකම්ම නිකම් කෙනෙකුට වැටෙන්නේ නැහැ, වැටෙන්නේ විතරක් නෙමෙයි. ඒක යම් කිසි ලේඛනයක ඉතාම උචිතව යොදා ගන්න අවශ්‍ය ඥාණය. අද මේ කොළඹ යුගයේ නෙවෙයි මේ ලියන්නේ. මේ ලියන්නේ කෝටි යුගයේත් නෙවෙයි. මේ ලියන්නේ දඹදෙනිය තරම් මේට අවුරුදු දහසකට එහා යුගයක මේ සමාජයේ ජීවත් වුණු වියතෙක්. අපි අගය කරන්න ඕනේ නැද්ද පින්වත්නි කල්පනා කර බලන්න. ඒ නිසා උන්වහන්සේ මෙවැනි උපමාවක් අරගෙන පළගන්නා ගස් තමා පළගන්නා අවදියේ මුත් අතුරෙක් පළ නොගන්නා සේ පුත්‍ර ප්‍රතිලහාපේත නිසි කුසලය මූකුරා නොගිය හේයින් දෝ සම්පත් ප්‍රයෝජන විඳපියන්ට නිසි දරු කෙනෙකු නැත. සුමන කෙළඹියානන්ට තිබිච්ච ගැටලුව අප්‍රමාණ වස්තුව සම්පත් තිබුණත් ඒ වස්තුව නිසි ලෙස භුක්ති විඳින්නට අවශ්‍ය දරු සම්පත් නැතිවීම. කතා කරුවා ඒ දරු සම්පත් නැතිවීමෙන් ගැන ප්‍රකාශ කරන්නේ ඒ දරු සම්පත් පවහ නිසි වෙලාවකටයි ලැබෙන්නේ. මේ ගැන වුණත් කල්පනා කරලා බැලුවොත් ධර්මසේන හාමුදුරුවන්ට තිබුණ හොඳ ජීව විද්‍යාත්මක දැනුමක්. උද්භිද විද්‍යාව පිළිබඳ විශේෂත්වයක් වගේම ජීව විද්‍යාවේ විශේෂත්වයක්. අද වුණත් සමහර විවාහකයන් විවාහ වූ ගමන්ම දරු සම්පත් අපේක්ෂා කළාට සමහර වෙලාවටම ලැබෙන අවස්ථා තියෙනවා. අපි දන්නවා අවුරුදු 5-6 පමා වෙලා ඊට පස්සේ ඒ වෙනුවෙන් විවිධ පුද පූජා සිද්ධ කරනවා, ප්‍රතිකාර කරනවා, සල්ල කර්ම කරනවා. අතත් එහෙම වෙනවා. එහෙම වුණාට පස්සේ සමහර වෙලාවට දරූපතක් තමන්ට ලැබෙනවා. එතකොට ධර්මසේන හාමුදුරුව දන්නවා කොච්චර වෙදෙහෙදකම් කළා, මොනතරම් පුද පූජාවල් කළත් දරු සම්පත තමන්ට නිසි වෙලාවට ලැබෙන්න ඕනේ, ගහක ගෙඩි නිසි වෙලාවට ලැබෙනවා වගේ. ඒ කෙළඹි පුත්‍රයානෝ එක් දවසක් ගඟට ගොසින් නාපියා එන තැනැත්තූ අතුරු මග අතු පහරින් ගැවසීගත් මී සේදුව ඉස්සට පැන් නගන්ට මුනින් නමාලු ඉන්දු නිල් මිනිමුවා කලයකින් වැම්මෙන ජලතහරාවක්සේ සුදු කඳක් ඇති නැවත ඒ මී සේදුව ඉස්සට කළ පිල් සතක් වැනි සෙසු ගස් පොලට උස් හෙයින් දෝබෝ නොහොත් මල් නැතිව පළගන්නා හෙයින් වනස්පති නම් නුගගස ආදියෙන් එක්තරා ගසක් දැක මේ ගස ඉතා සෝභාමත්. මේ සුමන කෙළඹි පුත්‍රයා දවසක් දියනන්නට ගඟට ගිහිල්ලා එනකොට සන්ධ්‍යා භාගයේ ගස් අතුපතරින් අහසට නැමුණු මහා දේදුන්නක් දකිනවා. අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ධර්මසේන හාමුදුරුවෝ දේදුන්නේ අත්දැකීම අනුව මේ විස්තරය කරනවා. ඒ දේදුන්න වැටී තිබුණේ විශාල නුගගසකට. නුගගසක් තියෙන පැත්තට තමයි පහත් වෙලා තිබුණේ. ඒ නිසා පින්වත්නි සුමන කෙළඹි පුත්‍රයා හිතුවා මේනම් නුගගසේ සිටින දෙවියෙකුගෙන් විහිදෙන ආලෝක ධාරාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නුගගස බලන්න ගසක් දැක මේ ගස ඉතා සෝභාමත්. මෙසේ වූ ගසෙක ආනුභාව සම්පන්න දේවතා කෙනෙකුන් ඇතමැනව දේවතා ආරාධනයනුත් දරු කෙනෙකුන් ලබින් නම් ඉහකයි සිතා ගස මුල තන හරවා කසලත් හමදවා බෝධි කුටුවක් කොටුවක්සේ වට පවුරකුත් බඳවා ඒ ඇතුළත මුතුපට සමාන වැලි ලවා
වටකොට දජපතාක නංවා ගස කඳක් පටකඩ ආදියෙන් සරහා අතුපතරත් මල්වඩම් ආදියෙන් සරහාලා තව මෙවිතරෙක් නොවෙයි දේවතාවානිමි සොපගේ ආනුභායෙන් දරු කෙනෙකුන් ලදින් නම් කලපකාරයට ප්‍රත්‍යපකාර කොට මහත් සත්කාර කරවමි කියා දරුවන් පතාගෙන නුවරට ගියේය. ලස්සන සිදුවීමක්. මේක ජන ජීවිතයට අදටත් සම්බන්ධයි. අදත් අපේ දරු සම්පත් අපේක්ෂිත යෞවන තරුණ විවාහකයන් තමන් අපේක්ෂිත මොහොතේදී දරු සම්පත් තමන්ට නොමැති වුනහම විවිධ බාරහාරා බිය සිද්ධ වෙනවා. විශේෂයෙන් අද යුගී පවාප දක්න බෝධි වෘක්ෂයක් ළඟ නොග වෘක්ෂයක් ළඟ විවිධ ඉවැනි වෘක්ෂයන් ළඟ ඒ ඈත ගම්වල ජනතාව තවම ඒ මහා වෘක්ෂවල කිසියම් දෙවියෙක් නැඳෙනවා යයි ඇඟීමෙන් ඔවුන්ගේ ඒ අහිංසක ජීවිතයේ ආශීර්වාද ලබන්නට ඒවා භාවිත කරනවා. මේ සුමන කෙළඹි පුත්‍රයා දේසුන්න වැටී සිටින දුගසක් දැක්කා. මෙතෙන්ට ගිහිල්ලා කොච්චර දේවල් කළාද බලන්න. අද අපි කරන දේවල් ටිකමයි ගස මුල තන හරවා, ඒ කියන්නේ මේ ගහේ මුල තනකොළ ඔක්කොම ගල්වලා කසලක් හමදවා, ඒව ඔක්කොම කුණු තේරම අයින් කරලා බෝධි කොටුවස්සේ වට පෞරපුත් බඳවා පටේට පොඩි කාකාරයක් බඳවලා ඒ ඇතුළත මුතුපට සමාන වැලි ලවා මුතු වගේ හොඳ ලස්සන සිරිඳු වැලි දාලා ගස කඳක් පටකඩ ආදියෙන් තරහ රෙදි කඩවලින් අද බලන්න ඔය සිවුරු වලින් බෝධීන් වහන්සේලා වටේ ඔතල තියෙනවා වගේ මෙතනත් පටකඩ රෙදි වලින් ඒ ගහේ කඳ වටා ඒවා සරසා අතුපතරත් මල් වඩන්නාදී අද වගේමයි. අදත් අපිට බෝධීන් වහන්සේක් කෙනෙක් ළඟ මල් මාලා එල්ලන ආකාරය දකින්න පුළුවන්. ඒ ටික ඒ විදිහටම මේ සුමන කෙළඹි පුත්‍රයා සිත කරලා දරු සම්පත් අපේක්ෂාවෙන් තමන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කළොත් එම මීටත් වඩා සංග්‍රහ සැලකිලි මේ වෘක්ෂයට ලබා දෙනවාය කියලා පොරොන්දු වෙලා යන්නට ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? පතාගෙන නුවරට ගියෝය. වත් කරන පැන් නැතිව පළදාව පමාව සිටි ගසක් පැන් ලඳින් සාරුප්ප උදව්ව අලගන්නාසේ. ඔන්න බලන්න කතකරුවාගේ උපමාව වත් කරන තැන් නැතිව, ඒ කියන්නේ හරියට ගහකට වතුරක් නැතුව තිබිලා ඒ ගහට වතුර ලැබුණහම හැම දිශාවෙම අතු විහිදිලා හැදෙන්නක් වාගේ පළගන්නාසේ දේවතා ආරාධනා කළ නොබෝ කලකින් උන්ගේ කෙළඹි දුවනියන් බඩ දරු කෙනකින් ඇසුවේ මේ කෙළඹියාගේ කෙළඹි පුත් දියණිය නැත්නම් ඇඹෙණිය බිරිඳගේ කුස දරුවෙක් පිළිගුණා. ඊට පස්සේ දසමස් අයාමින් දේවතා ආරාධනාවෙන් ලබන දරුවන් අල්ප පුණ්‍යයන් නොවන හේයින් කලපින් ඇති පුතුණු කෙනෙකුන් බැදු බොහෝම පුණ්‍යවන්ත දරුවෙක් පිළිගන්නා. උපන් පුතණුවන්ට නම් සපන කෙළඹියාන් ගස දෙවියාට කළ රක්ෂාව නිසා උපන් හේයින් පාලිත නම් තබූහ. බලන්න පාලිත කියන වචනය දඹදෙණි යුගයේ යෙදিলা තියෙන අර්ථය. අද ගසක වසන දෙවියන්ගෙන් ආරක්ෂාව ලබා ඉපදුණු පුතෙක් නිසා පාලිත. ඒ විදිහටයි ගස දෙවියාට කළ රක්ෂාව නිසා උපන් හේයින් පාලිත නම් තබූක ආදී නොපලදා ගස පිට පිට හෙලා පලකන්ට වන්නාසේ අනික් පුතන කෙනෙකුන් වැදු එක පුතෙක් විතරක් නෙමේ තව ටික දවසකින් තවත් පුතෙක් හැදුවා. උන්ට චුල්ල පාලිත කියලා තිබුණා. උන්චි පාලිත දැන් මුලින් බිහිවුණු දරුවා මහා පාලිත වුණා, දෙවෙනි දරුවා චුල්ල පාලිත වුණා.
එතකොට දැන් මේ දරුවන් දෙදෙනා බොහොම ආදරෙන් සුමන කෙළඹියානන් අදා වඩාගෙන පෝෂණය කරන අතරේ වැඩිමහල් වුණාට පස්සේ ඒ අවශ්‍ය සම්පත් ආදිය ලබා දීලා ආවාහ විවාහය සිද්ධ කළා. ඒ හැමදේම සිද්ධ කර දුන්නා. වැඩි විය පැමිණි දරුවන්ට සුදුසු තැනින් සරණ ගෙන්වා පාවා දී ගෙන් කළා. ඔන්න බලන්න බොහොම ඉක්මනට කතා කරුවා ඒ ටික. මේ ළමයින්ගේ ජීවිතය ගැන කිව්වේ නැහැ. ඒක අනුචිතයි. අපිට අවශ්‍ය නැහැ. කතා කරුවාගේ මූලික තේමාවට පැමිණෙන්න ඒ අදහස් ටික දැනගන්න. එක්තරාක් මහපාලිත කුමාරයෝ පස්තර වේලේ උපාසකවරුන් සැදී පැහැදීගෙන තමන් අනුභව කළ නිවන් රසයට නොයෙක් ලෙසින් අඩුවා තමාට ඇති දෙයක් වේදයි. එහෙම මේ සැබැත්වර මේ පාලිත කුමාරවරු දෙදෙනා වෙන්වෙන්ව ඉන්නකොට ඔවුන් දකිනවා උදේ වරුවේ හවස් වරුවේ බොහෝ පිරිස් සුවඳ මල් අරගෙන තෙල් මල් පහන් අරගෙන බුදුරජාණන් වහන්සේ පැහැ දකින්න යන හැටි. මේ මහපාලිත කුමාරයාත් ඒ අනුව මේ සෙනඟ පස්සෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මේ මහපාලිත කුමාරයා අතිශය පුණ්‍යවන්ත කුමාරයෙක් නිසා ඔහුම මුල් කරගෙන එදා දහම් දෙසුවා. බුදුහුත වැලිත් බණ දෙසන කල පරිසද්දී අදහස් බලා මාර්ගාදි කමයට උපනිශ්‍රය දැක අන්න බලන්න කතා කරුවා එක විස්තර කරන පිළිවෙල බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්ට ගියාම පිරිසගේ පුණ්‍යමහිමය බලලා ඉක්මනින්ම මාර්ගඵල ඇති කරගන්නට උපනිශ්‍රය වන හේතු වන පුජ්‍යලයන් දිහා බලන. එහෙම බලනකොට මේ මහා පාලිත කුමාරයාගේ ඒ පුණ්‍ය උපනිශ්‍රය දැකලා මහා පාලිත කෙළඹියන්ට ප්‍රයෝජනවත් වෙන ලෙස ධර්මය බුදුහු දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එහිදී ඒ දේශනාවේදී පින්වත්නි මුලින්ම දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා පිළිවෙලක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා කියලා එක සඳහන් වෙනවා. දාන කතා කියලා කියන්නේ මුලින් දානය ගැන සාකච්ඡාවක නිරත වෙලා ඊළඟට සීලය ගැන සාකච්ඡාවක නිරත වෙලා තුන්වෙනුව තමයි ස්වර්ගය නැත්නම් නිර්වාණය පිළිබඳව මොක්ෂය පිළිබඳව නැත්නම් විමුක්තිය පිළිබඳව කතාව සිද්ධ වෙන්නේ. ඒ අනුව මේ පිළිවෙල කතාවට අනුව එදා දේශනාවේදී දානානිසංස නැත්නම් දානය පිළිබඳ කතන්දරය කරන්න ආරම්භ කරනවා. දානය නම් දිවසටත් ආදියට උතුම් වූ කාරණයක නැවත සියලු සම්පතට පිහිටව තිබේ. සියල්ලවුන්ට බඳු කෙනෙකුන් හා සරිය දුකට පැමිණියවුන්ට සහායව සිට දුකින් මුදයි. දානය නම් දුක් මුහුදින් ඉතර කරන හේයින් නැවත ආසරිය. අපේ බණ පොතේ දානං සග්ගස්ස සෝපානං කියලා එවගේම දානං සබ්බත්ත සාධකම් කියලා උගන්වන දේවල් බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ මහා පාලිත කෙළඹ පුත්‍රයාණන්ට විස්තර කරනවා. දානය පිළිබඳව, දානයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව, දීමෙන් ලැබිය හැකි ආනිසංස දුක් මොහොතින් ඈතර කරන නැව, ඒ වගේ දානය පිළිබඳව බොහෝම වටිනා දේවල් මසුරු සිතැත්තවුන් විසින් ලංවන්ට බැරි විසදුවර සර්පයන්. දානය කියල කියන්නේ මසුරන්ට හරියට සර්පයෝගේ. ඒ සිටියට දන්දීමට වඩා අනෙක් පිහිට නිවන් හැර නැතැයි යන බැවින්
නුවණක් ඇති කවරනම් කෙනෙක් දන් නොදේද? යම් කෙනෙක් නොමැලිව දන් දුන්නෝ නම් දහස් ගණන් දෙවඟනන් පිරිවරා බොහෝ කලක් දෙව්සපස් වළඳති. දන් දෙන්නා වූ සත්වයෝ කිසිලෙසකනොත් විපිලිසරක් නැති බැවින් හැම වෙලේම සතුටු වෙති. සියල්ල උන් විසින් සම්භාවනීයක් වෙති. බොහෝ දෙනා කෙරෙහි ප්‍රසිද්ධත් වෙති. බොහෝ සාධසාමී කියනොත් ලබති. අලන්න බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳ කරන අදහස්. එතකොට දිව්‍ය සම්පත් ලැබෙනවා. ඒ වගේම කලකිරීමක් නැහැ. විපිලිසරක් නැති බැවින් දන් දෙන්නාට කලකිරීම නැහැ. හැම වෙලේම සතුටින් ජීවත් වෙනවා. හැම තැනම සම්භාවනීය වෙනවා. සම්භාවනාවටපත් වෙනවා. ඒ වගේම හැම තැනම සුප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධත්වයටපත් වෙනවා. ඒ වගේම හැම තැනම සාධසාමි ඔවුන් පිළිබඳව හැම තැනම කතා වෙනවා. අවත දානය නම් සරුන්තවත් සතුරන්ටවත් රජදරුවන්ටවත් සාමාන්‍ය නොවන කල කලවුන් තමන්ටම ආවේනික ධනය. එනිසා දානය කියන්නේ මහා ධනයක් කියන බව බුදුරජාණන් වහන්සේ මුලින් කියලා දෙනවා. ඊළඟට සීලය නම් මෙලොව පරලොව වැඩට මුලේ. දානය පිළිබඳව මේ විදියට මෙලොව ආනිසංසත් පරලොව ආනිසංසත් දේශනා කරපු බුදුහාමුදුරුවෝ ඊට පස්සේ සීලය පිළිබඳව කතා කරනවා. සීලය නම් මෙලොව පරලොව වැඩට මුලේ. මෙලොව ජීවිතේ පරලොව ජීවිතේ යහපතට හේතුව සීලය. කලඳ ගන්නා කෙනෙකුට සිල් නැමැති ආභරණයට වඩන ආභරණයක් නැත. සීලය ආභරණයක් වෙනවා. සීලය කලඳ කත යුතු දෙයක් බව කියනවා. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නැමැති සුවඳට වඩන සුවඳකුත් නැත. සීල ගන්ධෝ අනුත්තරෝ කියලා අපි මීට පෙර දවසක මේ දේශනාවක් ඉදිරිපත් කළා. ඒක තමයි මේ කියන්නේ. සීලය තරම් සුගන්ධයක් පුජ්‍යලයකට තවත් නැහැ. අපි කවදාවත් භාවිත කරන්නා වූ විලවුන්ගෙන් ලැබෙන්නා වූ කෘත්‍රිම සුවඳ හා කවදාවත් සමකරන්න බෑ සීලේ සුවඳ. කෙලෙස් කුණු සෝදා හරණට සිල් නැමැති ජලයට වඩනා පැනකුත් නැත. අපේ කෙලෙස් කුණු අපේ ශරීරයේ තියෙන කෙලෙස් නැමැති කුණු සෝදා හරින්නට සිල් තරම් වටිනා ජලයක් මේ ලෝකේ නැත. කෙලෙස් කිනි නිවාලීමේ සිල් නැමැති පවන හා සම පවනකුත් නැත. කෙලෙස් කින්දර නිමාලන්නට සීලය තරම් වටිනා සුළඟක්ද අපට නැත. නිවන් පුරවදනවුන්ට මේ සීලය වාසලක් නැත. සීලය සුරකින්නවා නම් ඒක නිවනට මහා වාසල මහා මන්දිරයක්. ඔය විදිහට සිල් ආරක්ෂා කිරීමේ අනුසස් බුදුරජාණන් වහන්සේ දක්වනවා පංචශීලය රැකිය යුතු ආකාරය. ඒ වගේම දසශීලය රැකිය යුතු ආකාරය මේ අවස්ථාවේ මේ දේශනාවේදී යොදා ගන්න. පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න එහිදී බුදු පියාණන් වහන්සේ දානානිසංස සීලානිසංස මේවා සියල්ල මනාව විවරණය කළාට පස්සේ මහපාලිත කලන් පුත්‍රයාට මොකද වෙන්නේ? මහානව ගනිමේ සිතා පනවදාරා අන්තේහි බුදුන් කරා එළඹ මහාන කරන්ට ආරාධනා කළහ. එකලට බුදුහු තොප විසින් අවසරගත මනා නෑසිය කෙනෙක් නැත්දැයි විචාලසේක. ඒ අවධියට දෙමව්පියන් නැති හෙයින් ඇවැස්ස නෑයන්ගෙන් මලනු කෙනෙකුන් නැති න්‍යාව කිව්ය. ඒ අසා බුදු එසේ වී නම් උන් පමණකටවත් කියවයි වදාළසේක. දැන් මහාන වෙන්න ඕන කියලා කිව්වාම ශාසනයේ තනිවම පුජ්‍යලේකුට මහාන වෙන්න අවසර නැහැ. ඒ සඳහා තමන් සමග ජීවත් වෙන කාගේ හෝ අවසරය ලැබෙන්නට ඕන. එයානෝ බුදුරජාණන් වහන්සේ ඒ කිසිවෙකුගෙන් අවසර ලබාගෙන ඉන්නට කියලා කිව්වා. ඊට පස්සේ
ඒ අවසර ලබාගෙන ඇවිල්ලා මහා පාලි කෙළඹ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි බව ලැබුවා. ඒ සතර දික්වීමෙන් නිවන් දුරුවේ නිවන් දුරු කලට මහා අලාභය ජරායෙන් මිරිකීපියා සිතාගන්නා පමණකුත් නැතිව අශක්තිව කරන සපංකම් බල සියල්ලකට සමර්ථ අවස්ථාවේ මහන වීම යහපත. බලන්න ඔහුගේ අවබෝධය කොච්චර වටිනවද. මේ හැම දෙයක්ම විනාශ වෙනවා. දැන් මේ හොඳම අවස්ථාවක් මට ලැබිලා තියෙනවා සිල් පුරන්න. ඒ නිසා මේ සංසාරයේ දික් කර නොගන්න. ඒ නිසා ඉක්මනින් මහන වීම අවශ්‍යයි කියලා තමයි ඇවිල්ලා පැවිදි බව ලබන්නේ. මේ පැවිදි බව ලැබුවට පස්සේ ඔහු කල්පනා කරන දෙයක් තියෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ මේ ශාසනයේ දුරකීයක්දයි විචාරා. දුරකීයක්දයි විචාරා. රංච දූරය හා විදර්ශනා දූරය හා යන දූර දෙකකයි වදාළ කල්ලි තමන් වහන්සේ ආධුනික හේයින් නොදැන ග්‍රන්ථ දූරයේ කවරේද විදර්ශනා දූරයේ කවරේදයි විචාල සීක. සේ විචාල ඔබට බුදු ග්‍රන්ථ දූරය නම් එවලා බුදු වදන් උගැන්මය. ඒතමේ ප්‍රතිපත්ති ප්‍රතිවේද දෙකට මුල්ල සිටි. විදර්ශනා දූරය නම් ශීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී වූ ශක් විසුද්ධි පරම්පරාවෙන් ගොසින් සත්‍යනි වූ ඥාන දර්ශන විසුද්ධිය සපයන්ට කලාප සම්මර්ෂනාදීන් විසින් පැවති විදර්ශනා දූරය නම් වී වදාළසේ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම ග්‍රන්ථ දූරය සහ විදර්ශනා දූරය කියලා දෙකක් තියෙනවා කිව්වා. ග්‍රන්ථ දූරය කියලා කියන්නේ තෙවලා බුදුවදන් හැදෑරීම, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැදෑරීම. විදර්ශනා දූරය කියලා කියන්නේ භාවනාව දියුණු කරගෙන සිත දියුණු කරගෙන. ඒ අනුව දැන් මේ පැවිදි භාවය ලැබපු මහපාලි හාමුදුරුවෝ කල්පනා කරනවා ධර්මයේ හදාරමින් සිටින්නට තමන්ට කාලය මදි. තමන් කිසියම් ආකාරයකින් ජීවිතයේ වයස ඉක්මවා ගියාට පස්සේ තමයි මේ ප්‍රවිද්‍යාව ලබලා තියෙන්නේ. ඒ නිසා දැන් මං කළ යුත්තේ ඉක්මනින් විදර්ශනා ධූරයට යොමු වීමයි. ඒ නිසා උන්වහන්සේ මේ විදර්ශනාවටම යොමු වෙන්නට කල්පනා කෙරුවා. එහෙම කල්පනා කරන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කමතහන් ආදිය ලබාගෙන සරත් නුවරින් පිටත් වෙලා ගමකට ගිහිල්ලා ආරාමයක් පාසකවරුන් සකස් කළ දුන්නාම ඒ ආරාමයේ ඉඳගෙන උන්වහන්සේගේ ඒ විදර්ශනාව දියුණු කරගන්නට උත්සාහ කළා. උන්වහන්සේගේ ඒ විදර්ශනාව මෙන්න මේ විදියට ගස්කරවා විස්තර කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ කෙලෙස කරනසේකයි විචාලසේක. අපි හිඳීමෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යවත් මුත් වැඩ හෝනා ඉරියව්වෙන් දවස් නොයවන්ට සිතම්හ. වැඩහොත් කලට අප විපස්සනා නැමති අංගනාව හා විවාදයට නිද්‍රා නැමති අංගනාව තමන් පිළිබඳ හෙයින් එවලා උන් දෙන්නා ඔවුනවුන් හා විවාද කොටදී පංච නීවරණ නැමති සොර පස් දෙන සමාවක්ම බලා ඉඳිනවුන් හෙයින් උන්ගේ විවාදය නිසා අපගේ සමාව දැක. කියන්නේ මේ කාරණාව තාම වැදගත්. උන්වහන්සේ ඉරියව් හතරක් තියෙනවා පුච්චලයකට ඉන්න පුළුවන්. එක්ක අපි වාඩි වෙලා ඉන්න, එක්ක අපි ගමන් කරමු, එහෙම නැත්නම් අපි හිටගෙන ඉන්නවා, එහෙම නැත්නම් අපි නිදාගෙන ඉන්නවා. දැන් මේ කියන ඉරියව් හතරෙන් උන්වහන්සේ ඉරියව් තුනක් තෝරා ගන්නවා, එකක් ප්‍රතික්ෂේප කරනවා. මොනවද තෝරා ගන්න ඉරියව්? ඉඳීමෙන් සිටීමෙන් සක්මන් කිරීම. එක්කෝ හිටගෙන ඉන්නවා විදර්ශනා වඩනවා,
එක්කෝ සක්මන් කරමින් විදර්ශනා වඩනවා නැත්නම් වාඩි වෙලා විදර්ශනා වඩනවා. සැතපීමක් නැත. සැතපීම කියන එක නිින්ද කියන එක ප්‍රතික්ෂේප කරන මුළුමනින්ම මේ මහා පාළි තහම්පේ. එහෙම කරන්න හේතුව තමයි නිදද්දී ඔහු බියටපත් වෙනවා. නිදන්නට ගියාට පස්සේ නිින්ද සමන්ත සැපක් වුණොත් නීවරණ ධර්ම එතෙන් ඇවිල්ලා ඒ නීවරණේහි ඇලුනොත් අනිවාර්යෙන්ම මේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි උන්වහන්සේ ඒ නින්ද ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප කරමින් මේ භාවනාවට ප්‍රවේශ වෙනවා. කල් යාමේදී මොකද වෙන්නේ? නින්ද කියන එක මානවයාගේ අවශ්‍යතාව. අපේ ඉන්ද්‍රියන්ට අනිවාර්යෙන් වුමනා දෙයි. මේ නින්ද මුළුමනින්ම බැහැර කරපු මේ හාමුදුරුවන්ට මොකද වෙන්නේ? මට නල්ලතුව පිරී වැගිරෙන්නාසේ ඇස් දෙකින්ම දියධාරා සිදුරු ඇති කලවලින් දන්ධාරා වැගිරෙන්නාසේ වැගිරේ. හරි භයානකයි. බලන්න ඇස් සුජා පහරණට පටන් ගත්ත. ඇස්වල වේදනාව ඇති වුණා. ඇස්වල වේදනාව ඇති වෙලා හරියට දියධාරා සිදුරු ඇති කලවලින් දන්ධාරා වැගිරෙන්නාසේ වැගිරේ. කඳුළු වැගිරෙන්න උනා. මේ නිින්ද ඉල්ලා සිටිනවා. කොච්චර ඉල්ලා සිටිනද කියනනම් කඳුළු ඇස වේදනාවටපත් වෙලා කඳුළු හරියට ජල සහරාවන් දෙකක් වගේ ඇස් දෙකෙන් වැගිරෙන්න පටන් ගන්නවා. අවසානයේ උපාසකවරු විවිධ වෛද්‍යවරු ගෙනල්ලා උන්වහන්සේට ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේට විවිධ බෙහෙත් වර්ග උන්වහන්සේගේ ඇසේ තබන්නට උත්සාහ කරනවා. හැබැයි උන්වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ පාසකවරුන්ගේ දැඩි ඉල්ලීමෙන් බරපතල ඉල්ලීමෙන් මේ නිදාගෙන සිටියදී තබන්නට ඕනේ යම්කිසි බෙහෙත් ඇස්වල ගල්ලිය යුතු බෙහෙත් නස්න කිරි ආදී දේවල් මේ හිතගෙන ඉන්නකොටම කරනවා. උපාසකවරුන්ගේ උමනාවෙන් එහෙම කරනකොට ටික දවසකින් මොකද වුනේ? කල්යාමේදී උන්වහන්සේට ඇස් දෙක සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. උන්වහන්සේට ඇස් දෙක සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මෙන්න මේ විදියට කෙලස් පිළියම් කළ කලට මාර විඥාන නැමැති ඇස් ලැබගත නොහැක්කාසේ මේ ඇස් පිළියමින් විදි වැරදි කලට ඇස් ලබාගත නොහැක් විදි නොරදවා මේ පිළියමින් ප්‍රසාද චක්සුස ලක්ෂේ වීනම් මාර්ගය හා සමග අභිඥානම් දිවසුත් ලතැ. මානසික අවබෝධය බලන් මේ ඇස් දෙක නැති වුණා මට මාර්ග ඥානය ඉවත් ඒ තමන්ගේ මාර්ගඵලයන් උපදවා ගන්නට හැකියාව ඇති වුණොත් එතකොට මොකද වෙන්නේ? එයින් මට දිව්‍ය චක්සුස දිවසුන් ලබන්න පුළුවන්. ඒක හොඳ කතාවක්. මේ භවයේ මගේ ඇස් දෙක නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මම මාර්ග ඥානය ලබා ගත්තොත් මට දිවස් ලැබෙනවා මේ ලෝකීය දකින්න. ඒ නිසා උන්වහන්සේ රහත් වෙනකොට මුළුමනින්ම ඇස් අන්ධ භාවයට පත් වෙනවා. දැන් උන්වහන්සේගේ අරමුණ උන්වහන්සේ ඉටු කර ගන්නවා. ඉටු කරගත්තට පස්සේ උන්වහන්සේ අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ පහතට. බුදුරජාණන් වහන්සේ ඉන්න ප්‍රදේශයට යන්න. බුදුරජාණන් වහන්සේ සමග තමන්ගේ මේ වීර්ය ගමන පිළිබඳව අසහභා කරගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පැහැ දකින්නට දවසක් දැන් මේ මහා පාළි හාමුදුරුවෝ චක්කුපාල මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. ඇස් නැතුණාට පස්සේ උන්වහන්සේගේ නම වෙනස් වෙලා චක්කුපාල හාමුදුරුවෝ බවට පත් වෙනවා. චක්කුපාල හාමුදුරුවෝ තමයි බුදුරජාණන් වහන්සේ
හමු වෙන්නට එන්නේ බුදුන් වඳිනට යම්හයි වදාළසේක. උපාසකවරුත් එක්ක උන්වහන්සේ දේවරම් විහෙරට පැමිණියාට පස්සේ උන්වහන්සේ ඒ දේවරම් විහෙරේ පරිසරමින් ඒ වටපිටාව පරිසරය සමන් විඳගන්නට උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරනකොට පින්වත්නි උන්වහන්සේට මහ පොළොවේ එහාට මෙහාට යන පුංචි හුදු ගොව්වන් පිරිසක් උන්වහන්සේට පෑගෙනවා. ඒ පෑගෙන්නේ උන්වහන්සේ දැනගෙන කරන කටයුත්තක් නෙමෙයි. උන්වහන්සේට දැස් නොපෙනුණු නිසා, දැස් අඳ වූ නිසා මේ පුංචි කුඩා සතුන් මහ පොළොවේ උන්වහන්සේ පාග පාග එහාට මෙහාට සක්මන් කරනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් මේක දැකලා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා, චක්කුපාල හාමුදුරුවෝ විහාර සක්මනේ දෙනකොට මහ පොළොවේ නැගිලා ඉන්න පුංචි සතුන් පාග පාග උන් මරනවා කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චක්කුපාල හාමුදුරුවෝ රහත් භාවයට පත්ව සිටින බවත්, උන්වහන්සේට සතෙකුගේට ප්‍රාණවත චේතනාවක් පහළ වෙන්නේ නැති බවත්, එසේ චේතනාවකින් සිදු නොකරන බවත් පෙන්වා දෙනවා. ඒ වෙලාවේ ඒ හාමුදුරුවෝ අහන්නේ, මේ භවයේ රහත් වෙන්නට පින තිබෙද්දී ඇයි ඇස් අන්ධ වුනේ කියලා. මං හිතන්නේ ඒ කතාව තමයි ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ සැලකලන්නේ මෙයා ඈත භවයක අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට එක්තරා කාන්තාවකගේ ඇස් පෙනීම දුර්වල වෙලා තියෙනවා. ඒ කාන්තාව මේ වෛද්‍යවරයා ළඟට ඇවිල්ලා ප්‍රතිකාර ඉල්ලා සිටියාම ඇස් පරීක්ෂා කරලා ඇස් දෙක සුව කරලා දුන්නොත් තමන්ට කොපමණ මිලක් යවනවාදයි කියලා අහනවා. එසේ ඇහුවම ඒ කාන්තාව උත්තරයක් දෙනවා, ඇස් දෙක සුව කරලා දුන්නොත් තමන් ජීවිතාන්තයේ මිදියෙක් වෙනවා. මිදියෙක් කියන්නේ සේවිකාවක් බවට පත් වෙනවා. ඒ අනුව මේ අක්ෂි වෛද්‍යවරයා සුදුසු බෙහෙතක් හදලා ඇයට දෙනවා. ඇය ඒ බෙහෙත ගිහිල්ලා තමන්ගේ දැස තිබූ ගමන්ම ඇසේ අඳුර පහ වෙලා තාම හොඳින් ඇස් දෙක පේන්න පටන් ගන්නවා. දැන් ඇප් වෙච්ච පොරොන්දුව, ඇගේ පොරොන්දුව නම් මේ වෛද්‍යවරයාට කොහොමද මෙහි කාර්යයක් වන්නේ. ඒ නිසා ඇය කල්පනා කළා බොරුවක් කියන්න ඕනේ කියලා. ගිහින් වෛද්‍යවරයාට කියනවා, වෛද්‍යතුමනි ඔබතුමාගේ බෙහෙත් දැසේ දැම්මට ගැල්ලුවාට පසු තිබුණු පෙනීමත් තව අඩු නැයි කියලා. ඒත් වෛද්‍යවරයා දැනගත්තා මේ කාන්තාව සම්පූර්ණයෙන්ම බොරුවක් කරන්නේ. තමන්ට සේවිකාවක් වීමට නොහැකි වීමේ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි නිසා එබැවින් ඇගේ ඇස් අන්ධ වීමට බේතක් දෙනවා කියලා නැවත බේතක් හදලා, එහෙනම් මේකත් කියින් තියන්නකෝ, තවත් ඔබට සුවපත් භාවය ඇති කරගන්න මේකෙන් පුළුවන්ද කියලා බලන්න කියලා දුන්නහම කාන්තාව හිතුවත් මේ බෙහෙත් ගැල්ලුවාම තවත් හොඳින් දැස් වෙන්නේ. ඒ බෙහෙත් ගැල්ලුවාම ඇස් දෙක අන්ධම වෙලා ගියා. අන්න ඒ ලඝු ඌත් අකුසලය, ලඝු ඌත් අකුසලය තමයි මෙහිදී කතා කරුවා අපූර්වට ඉදිරිපත් කරන්නේ. ධම්මදෙන යෝගී සමාජයට මේ වගේ කුංචි අකුසලයක් සංසාරි පුරාම දැස් අන්ධව පිටලා රහත් වෙච්ච ඥාතියෙදි ඇස් අඳවීමට හේතු නැහැ කියන්නේ. ඒ නිසා අපි දුෂ්ට වූ සිතින් යමක් කරනවාද, යමක් සිතනවාද, කියනවාද, ඒක ප්‍රතිඵලය කොයිතරම් බිහිසුනුව තමන් පසුපස වෙනවාද නැද්ද යන්න කල්පනාවට ගන්නයි ඉල්ලනවා. දේශනාම කෙළවර මොහිතින් බෙක් නම් වූ අබෞද්ධ වුවත් බුදුගුණ ගැයූ ගායකයා විසින් ගයන
බුදුන්ගේ අමා ධර්මයේ නොතේරේ ජනාමේ නම් වූ උතුම් ගීතේ විඳින්නයි ඔබට ඉල්ලනවා. මේක මේ කතාවට සමීපයි කියලා මම හිතනවා. අපි වැරදි කරන්නේ, අපි අප්‍රමාණව සිත දූෂිත කරගෙන බොහෝ දේ කරන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ පිළිබඳ වැටහීමකින් තොරව නේද කියන කාරණාව සිතන්නට ඔබට මඟ පෙන්වමින් අද දේශනාව මෙසේ සමාප්ත කරනවා. අද දේශනාවෙහි දායකත්වය ගෙන ක්‍රියා කරන්නේ දෙහිවල නැදිමාලේ පදිංචි ප්‍රේමදාස වීරකෝන් මහත්මයා, ලලිතා වීරකෝන් මහත්මිය සහ පවුලේ දියණියන් සහ පුතුන් විසින්. නොවැම්බර් 2 දින තේ දින ප්‍රේමදාස වීරකෝන් මහත්මයාගේ 71 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නට ඔබ සුබන්ත සුබ උපන්දිනයක් වේවා, නිරෝගී භාවය ලැබේවා, අපල උපද්‍රව දුරු වේවා, සිත සාන්තිය සැනසෙල්ලම ලැබේවා. ඒ වගේම වාසනාවන්තව තමන්ගේ ජීවිතය ගත කරන්නට මැතිණියන් දූදරුවන් සමග ප්‍රේමදාස වීරකෝන් මහත්මයාට වාසනාව උදා වේවා. ලලිතා වීරකෝන් මහත්මියටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ පිණිස වේවා. මේ පරලෝක සැපත් වූ ගෝමස් කෝට්ටගේ පියාණන් වයලට් ප්‍රනාන්දු මාතාව, තියසේන විජේසිංහ මහත්මයා, කමලා කෝට්ටගේ මහත්මිය සහ HT ජයසේන පියාණන් ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් හිමි වේවා. ඒ අය මේ පින් අනුමෝදන්ව අජරාමර නිවනින් සැනසෙත්වා. ඔබ දෙපළට ඔබේ දියණිවරුන් සහ පුතුන් සමග වාසනාවන්තව, පුණ්‍යවන්තව දිවි ගෙවන්නට මෙවැනි උතුම් ධර්ම දානයන් සිදු කරගෙන සැනසෙන්නට අද දවසේ මේ උදාර පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවා. ඔබටත් නෙත්තෙම් රේඩියෝට සමන් දීගෙන ලංකාවේ දසත මේ දෙසුම ඇසූ සියලු දෙනාටමත් මේ උදාර පුණ්‍ය ඵලය සාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.